أبو طلحة زيد بن سهل الأنصاري رضي الله عنهما مدينة وسيكو متمانا إسلام دهاما بلغت داسيت نبي صلى الله عليه وسلم تمانا انجي وفاتي دقوا إسلام اتحاسي أغنى لسنا විශිෂ්ට ගණේ පුවත් මැවූ කෙනෙකු වූහ. අබු තල්හා රදියල්ලාහු අන්හු තුමාණන් පමණක්ම නෙමෙයි එතුමාගේ පවුලේ උදවිය සියලු දෙනා. අබු තල්හා රදියල්ලාහු අන්හු තුමාණන් එදා උහද් සටනේදී නබිතුමාව ඉලක්ක කරගෙන එල්ල වෙන ඊතල ප්‍රහාර පලිහක් ලෙස හිඳගෙන නබිතුමාට එව තම ශරීරයට වද්දවගත්තු ඉතාමත්ම එඩිතර වීරෝධාර එවගේම කයෙන් ශක්තියෙන් ක්‍රියාවෙන් එඩිතර වූවා පමණක් නෙමෙයි නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාන් පැවසුව මෙතුමා පිළිබඳව අබු තල්හාගේ හඬ යුද භූමියේදී සටන් පිටියේදී සතුරන් දහකට සමානයි කියලා. ඔව්, ඒ කාලේ නොවැළැක්විය හැකි ආකාරයට සටන් එහෙම නැත්නම් යුදමය අවස්ථාවන් තත්වයන්ගෙන් පිරිත්‍රි තිබ්බා. දැන් වගේ විවිධ ගිවිසුම් ඒ වගේම ජාත්‍යන්තර වශයෙන් පිළිගත්තු නීති රීති මේ වගේ සම්මත ක්‍රමයන් ඒ කාලේ තිබ්බේ නැහැ. විවිධ හේතු කාරණා මත සටන් සිද්ධ වෙනවා. ඔබ ඒ කාලේ සිදුවෙච්ච ඉස්ලාමීය සටන් වල සාරාංශය හැටියට ගත්තනම් ඒවාහි තුළ තිබ්බ මානුෂීය භාවය, ඒවාහි තුළ තිබ්බ අරමුණු ඔබට පැහැදිලි කරගන්නට පුළුවන් වේවි. ඒ විදිහට සටන් පිළිබඳ වූ ඉතිහාසයන් තිබෙන අතර ඒව ආදර්ශයටගෙන දිගින් දිගටම ක්‍රියාත්මක වෙන්න ඕනේ කියලා, කටයුතු කරන්න ඕනේ කියලා ඉස්ලාම් දහම ඒ අනුගාමිකයන්ට මඟ පෙන්වුවේ නැහැ. ඒකත් අපි තේරුම් ගන්න ඕනේ. මේ අපි කතා කරන්න ඉතිහාසය ඔවුන් එඩිතර වුණා, විරෝධාර වුණා, තම දහම වෙනුවෙන් සැදී පැහැදී ඉදිරියට පැමිණියා. නමුත් සාපරාදී ලෙස මිනිස්සු ඝාතනය කළේ නැහැ. ඒ වගේම පොදුවේ පිළිගත්තු සම්මත නීති රීතීන් උල්ලංඝනය කළේ නැහැ. ඔවුන් අතර ඇති කල කරගත්තා වූ ගිවිසුම් කඩ කළේ නැහැ. මේ විදිහට සටන් ධර්ම ගණනාවකට අනුගත වෙමින් තමයි මේවා සිදු වුණේ. මේ කෙටි හැඳින්වීම සටන් පිළිබඳව. එතකොට අබු තල්හා රදියල්ලාහු තුමාණන් පිළිබඳ වූ මේ ආඩම තුළ එතුමා තමන්ගේ ජීවිත කාලේ ශ්‍රේෂ්ඨ ඒ වගේම පොහොසත් චරිතයක් බවට තමයි එතුමා පිළිබඳ වාර්තා වෙන්නේ. මදීනාවේ ජීවත් වුණු එතුමාට තමන්ගේ භාර්යාව අතරින් කෙනෙකු වූ අල් උමයිසා බින් මිල්හාන් යන වැන්දඹු කාන්තාව පසුව මෙතුමා හා විවාහ වෙනවා. ඒ කාන්තාව ඒ සහාබිවරිය පිළිබඳවත් ලස්සන පුවත් ඉස්ලාම් දහම් තුළ සඳහන් වෙලා තියෙනවා ඉතිහාසයේ. මුසුලයිම් යනුවෙන් හඳුන්වනු ලැබුව එතුමිය ඊට කලින් විවාහ වෙලා හිටිය මාලික් කියන කෙනා සමග ඒ මාලික් කියන කෙනා සහ එතුමියට දාහ උපත ලැබූ දරුව තමයි අනස්. අනස් රදියල්ලාහු අන්හු තුමා පිළිබඳව වැඩි වැඩියෙන් අපිට හදීස්
වාර්තා කළ පුද්ගලයින් අතර එතුමාව දැක ගන්නට පුළුවන්. එතකොට එතුමියව මේ අබු තල්හා විවාහ වීමට කැමැති බව අඟවමින් එතුමිය බෑදක එතුමිය හමු වී ඒ කැමැත්ත ප්‍රකාශ කළ අවස්ථාවේ එතුමිය ප්‍රතික්ෂේප කරනවා විශාල විවාහ ත්‍යාග ලබාගෙන අරගෙන එහෙම නැත්නම් ලබා දෙන බව සඳහන් කරමින් ඇය විවාහ කර ගැනීමට කැමැත්ත ප්‍රකාශ කළ නමුත් ප්‍රතික්ෂේප කරනවා. දෙවනවරටත් ප්‍රතික්ෂේප කරනවා. ඒත් එක්කම පවසනවා අබූ තල්හා ඔබ වැන්නන් ප්‍රතික්ෂේප කරනු ලබන්නේ නැහැ. නමුත් ඔබ මුස්ලිම් නොවන කෙනෙකු ලෙස සිටිනවා. එමත මට ඔබ විවාහ කරගන්න බැහැයි කියලා. ඒ අවස්ථාවේදී අබු තල්හා ඉස්ලාම් දහම් පිළිගත්තා. ඊට පස්සේ විවාහ වුණා. තමන්ගේ පුතුණුවන් තමයි සාක්ෂිකරුවෙකු හැටියට සිට විවාහ කරලා දෙන්නේ. මේ විදිහට දිරිට ඇදෙනවා. ලස්සන අලංකාර කතා පුවත් වලින් පිරී ඉතිරී තියෙනවා. බිරුහා කියන ලිඳ සහ ඒ වතු යාය එහෙම නැත්නම් ඒ රට ඉදි වත්ත හිමිව තිබුණේ මෙතුමාට. මෙතුමා තමයි ශුද්ධ අල් කුර්ආන් වැකියක් වැකියකට අනුව ඒ වැකියට ක්‍රියාවෙන් ඒ ඔප්පු කරලා පෙන්වන්න ඕනේ කියලා තම ඒ උද්‍යානය අල්ලාහ් සහ අල්ලාහ්ගේ දූතයා වෙනුවෙන් දානමාන කළ කෙනා. අදටත් ඒ ලිඳ තිබුණු ස්ථානය මස්ජිදුන් නබවි කියන මදීනාවේ පල්ලිය ඇතුළත සලකුණු කරලා තියෙනවා. ඒ කාලේ කොතනද ඒ වත්ත තියෙන්නේ නැත්තේ? එතනින්දලා නබිතුමාගේ ගෙදරට කොච්චර දුරක්ද කියලා අපිට යම් කිසි මනං කල්පිත චිත්‍රයක් ගොඩනගා ගන්න පුළුවන් වෙනවා. අබූ තල්හා රදියල්ලාහු අන්තුමානන් සටන් බිමේදී විශාල කැපකිරීම කළා. කතරම් දුරට දෙයක් එතුමාගේ අවසාන මොහොත ඒ ජීවිතයේ අවසාන කොටස එවන විට එතුමාට වයස අවුරුදු 70යි. එතුමා අභාවයට පත් වුණා. කිසියම් වූ ක්‍රියාන්විතයකදී මහා සාගරයේ මැද දේහය දුර ඈත පළාතක මිහිදන් කරුම් ලැබුවා කියලා වාර්තා වෙනවා. හිජිරි 32 වර්ෂයේදී හිජිරි 34 වර්ෂයේදී තමයි එතුමානන් වෆාත් වෙන්නේ. ශ්‍රේෂ්ඨ සහාබිවරේ ගිවිසුම් වලදී මෙන්ම විශේෂ අවස්ථාවන් වලදී ක්‍රියාන්විතයන්හි පෙරමුණගත්තු විරෝධර එඩිතර කෙනෙක් කියලා මිතුමා පිළිබඳව කෙටියෙන් සඳහන් කරන්න පුළුවන්. දීර්ඝ ඉතිහාසයන් පිළිබඳව සොයන්න ඔවුන් කටයුතු කළ ආකාරය, ඔවුන් ආගම දහම වෙනුවෙන් කැපවුණු ආකාරය කොහොමද කියලා මැනවින් දැනගන්නට හැකියාව ලැබෙයි. අල්ලාහ් තාලා සිල් දිනාටම සෑම සියලු යහපත් කටයුත්තකින් පාස්වරත්ව. ජසාකුමුල්ලාහු ඛෛරන්. අස්සලාමු අලයිකුම් වරහමතුල්ලාහි වබරකාතුහ්.